අර කතාවක් තියෙනවා අර බල්ලු නාවන්න එක යනකොට බල්ලු නාවන්න එක බල්ලෙක් නාවන්න එක යනවා වගේ තමයි මේ ආණ්ඩුව මැතිවරණයක් සඳහා එක්කගෙන යන්න තියෙන අමාරුව. මොකද බල්ලෝ කැමති නැහැ නාන්න. බල්ලෝ කැමති නැහැ පිරිසුදු වෙන්න. ඉතින් ඒ වගේම මේ ආණ්ඩුව කැමති නැහැ මේ රටේ සැබෑ ජනමතය මොකක්ද? මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කරන්නේ අපේක්ෂා කරන්නේ ජනතාවගේ අපේක්ෂාවන් මොනවද? ඒ පිළිබඳව විනිවිද විනිශ්චයකට භාජනය වෙන්න ආණ්ඩුව කැමති නැහැ. ජනතාවගෙන් කොන් වෙච්ච ජනතාවගෙන් පරාජිකා වෙච්ච පොහොට්ටු සන්ධානයක් සහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් සෙදුම්බලත් ආණ්ඩුවක් තුල අද මේ රටේ ජනතා මතය විකෘතියක්. ඒක අපේ රටේ පුංචි දරුවාගේ ඉඳලා වැඩිමහල්ලා දක්වා දන්නෝ රටේ විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න සියලුම ඒක ලෝකේ ජාත්‍යන්තරේ පවා කතා වෙන රටක් පාලනය කරන්නට ජනතා අනුමැතියක් නැති විකෘති වෙච්ච බලවේගයන් විසින් පාලනය කරන ආණ්ඩුවක් යටතේ තමයි අද ශ්‍රී ලංකා පුරවැසියෝ හැටියට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අද ඉඳලා 21 වෙනිදා දක්වා නාම යෝජනා කැඳවලා තියෙනවා. දැන් මේක මේ පළාත් පාලන මැතිවරණය මග අරින්න අවස්ථා ගණනාවකදී මේ ආණ්ඩුව උත්සාහ කළා. ඒකයි මම මේ කිව්වේ අර බල්ලෙක් නාවන්න එක්කගෙන යනවා වගේ අමාරුවකින් තමයි මේ ආණ්ඩුව මැතිවරණයකට දක්වගෙන යන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අධිකරණ තීන්දුවක් ලැබීමට නියමිත වෙලා තියෙනවා. අපි දන්නේ මම හිතන්නේ මේ අවස්ථාව වෙනකොට එය විභාගයට ගැනීම පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් සාධාරණ විසඳුමක් මේ රටේ සැබෑ ජනතාවරම තියෙන්නේ කොහාටද? ජනතා මතය මේ ආණ්ඩුවට හිතවාදීද නැද්ද? කොයිතරම් ප්‍රමාණයකටද කියන විනිශ්චය ලබා දෙන්න අධිකරණයේ සහයත් ඔවුන්ගේ සාධාරණ මතයත් අපිට ලැබෙයි කියලා. දැන් අපි දැක්කා මුදල් නැහැ කියලා. නමුත් නිදහස් උත්සවයේ මීයන ගණන් වියදම් කරනවා. මැති අමතරින් ගෙවල් පෙච්චු කරලා ඒවට ඩබල් වියදම් කරනවා. ඒවට සල්ලි තියෙන කොහොමද මේකට සල්ලි නැහැ කියන්නේ? ඒක තමයි කියන්නේ දැන් මේ කිසිම මිනිහෙකුට මේ ආණ්ඩුවේ මම එකයි කිව්වේ හෙන ගහන්න ඕනේ කියලා. මේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ සියලු කාරණාවන් පිළිබඳව කිසිම සංවේදීතාවයක් නැහැ. අර සම්ප්‍රදායික විදිහටම නිදහස වෙනුවෙන් මහා දැවැන්ත උත්සවයක් දැන් මේ පෙබරවාරි 4 වෙනිදා පැවැත්වෙනවා. එතකොට අර ඔබ කිව්වා වගේ ඒ නිවාස ඔලට අලාභහානි සිද්ධ වෙච්ච මන්ත්‍රීවරුන්ට ඒ සියල්ල ලැබෙනවා. එතකොට ඇමතිවරුන්ට, මැතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට, ජනාධිපතිවරයාට ඒ සියලු අයට ඒ අවශ්‍ය වෙන වරප්‍රසාද ඒ හිමිකම් ඒවා කිසිම දෙයක් අඩු වෙලා නැහැ. හැබැයි මැතිවරණ දියන්න බෑ. ජනතාවට බේත් ටික නැහැ. ජනතාවට වතුර ටික නැහැ. ජනතාවට ජීවත් වෙන්න බෑ. පඩි දෙන්න බෑ. ඒක කෑලි කෑලි ගෙවන්න හදනවා. ඒ ගෙවන්න හදන කෙනුත් බද්දක් ගන්නවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. ඉතින් මන් දන්නේ මේ 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 මේවට මොන භාෂාවෙන් මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ නායකින් අමතන්න සුදුසුද කියන එක මට තේරෙන්නේ නැහැ. දැන් ඒ වගේ තමයි අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේවට පරපාල මැතිවරණයට සුදුසුම පක්ෂය ඔවුන්ගේ පක්ෂය කියලා. ඒකේ ඇත්තතාවයක් තියෙනවා, සත්‍යතාවයක්. ඉතින් මෙහෙමයි දැන් මේ තමන් හැමතිස්සෙම ඉතින් තමන් ගැන වර්ණනා කරගන්නවානේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියනවා පළාත් පාලන මැතිවරණයට සුදුම පක්ෂය ඒගොල්ලන්ගේ කියලා. ඔව්, හැබැයි සදාචාරය බලන්න පුළුවන් දැන් මේ වෙනකොට. දැන් අර පොහොට්ටුවට සම්බන්ධ වෙලා හිටපු ගම්වල වැලිකාරයෝ ටික, මැටිකාරයෝ ටික, උඩුකාරයෝ ටික, කශිප්පු මුදලාලයෝ ටික දැන් ආ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් සහ ප්‍රධාන ක්‍රියාකාරීන් හැටියට දැන් අන්න රතු පාට ඇඳගෙන අන්න දැන් ගම් වල ආයාපහු ඇවිදිනවා. දැන් අර පොහොට්ටු කණ්ඩායම් වල ඒ ගම් වල හිටපු ප්‍රධාන පෙළේ අපචාරියෝ ටික දැන් අර දුඹුරු පාට ඇඳුම අයින් කරලා
දැන් මෙන්න ජනතා විමුක්ති පෙරමුණේ ඔරලෝසුවත් බඳගෙන දැන් ආන් රතු පාටින් සැරිසිලා දැන් ආන් ගංගොල තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවල නිරත වෙනවා. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණට කියන්නේ ගමේ ඉන්න හොඳම රස්ති ආධුකාරය, ගමේ ඉන්න හොඳම බේබද්ද තක්කඩිය කුපාඩිය ටික ආපහු ජනතා විමුක්ති පෙරමුණේ රෙදි ටික ඇඳගෙන ආයි යනවා. ඒක ගංගොල්ට කිව්වහම බලන්න පුළුවන්. ඒ ඔය ජනතා විමුක්ති පෙරමුණ කතා කරන සදාචාරාත්මක සීලාචාරාත්මක දේශපාලනය කොච්චරද කියන්නේ. නමයි බෝඩ් එකයි විතරයි වෙනස් වුනේ. අර හිටපු තක්කඩ ටික ආන් ආපහු වැඩි බහුතරයක් ආන් ජනතා විමුක්ති පෙරමුණෙන් කලෙලි බහිනවා. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ප්‍රචාරණයට දක්ෂයි. ඔවුන් ඉතාම අන්ත අසරණ වෙච්ච කාලෙත් මුළු රට පුරා තාප්ප පුරා හැම තැනකම ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු ඔවුන් ගෙන ගියා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ තියෙන දක්ෂතාවයක්. ඉතින් අර ප්‍රචාරණයේ තියෙන දක්ෂතාවයත් එක්ක ව්‍යාජ කෘතිම රැල්ලක් මවාගෙන එහෙම සංදර්ශනයක් පානවා මිසක් අර මම කලින් කියපු විදිහට අර ගංවල දැන් රෙදි අඳගෙන එළියට බැහැලා යන්න බැරුව හිටපු පොහොට්ටුවේ සමහර අර ත්‍රාඩයෝ කසඩයෝ අර කුම්භාණ්ඩයෝ ටික අර පොහොට්ටුවේ රෙදි අඳගෙන එළියට බැහැලා යන්න බැරුව හිටව බඩු ටික දැන් ජනතා විමුක්ති පෙරමුණේ සලු පිළිපොරවගෙන ආපහු පාරට බැහැලා ඉන්නවා. නළුවෝ ටික වෙනස්, හැබැයි කොස්ටියුම් වෙනස්. අර නළුවෝ ටිකම ජනතා විමුක්ති පෙරමුණේ කොස්ටියුම් සඳගෙන දැන් ආය ආපහු රංගනේ යදෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා දැන් ගෝඨාභයට රැවටිලා ඔය තාප්පෝල චිත්‍රය ඇඳලා පුරන් කුමරු අස්සද්දන්න එන්න නංගි එන්න මල්ලි කියලා එළියට බැහැපු ඒ කණ්ඩායමම දැන් අනුර කුමාර දිසානායකට රැවටිලා ඒ සලු පිළි අඳගෙන දැන් ආය ආපහු ගම් පුරා සංචාරයේ යෙදෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා අපි අපේ රටේ ජනතාවට කියනවා ගිනි පෙළෙල්ලෙන් බැටකාපු මිනිස්සු මේ අපේ රටේ ඉන්නේ. ගිනි පෙළෙල්ලෙන් බැටකාපු මිනිස්සුන්ට අපේ රටේ ආදරණීය ජනතාවට අපි කියනවා කරුණා කරලා කලාමැදිරි එළියටත් බයයි කියලා කතාවක් තියෙනවා වගේ අර දවල් රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියනවා වගේ ගෝඨාභය රාජපක්ෂගේ ඒ තිබිච්ච ජාතික චින්තනය විරෝධාර සිතිවිලි සමානාත්මතාවය මේ සියල්ලට ඇඳුනා රැවටුනා වගේ ඊගාවට ඊටත් වැඩිය භයානක දේශපාලන ව්‍යාපාරයකට ජනතා විමුක්ති පෙරමුණ වගේ කණ්ඩායමකට රැවටෙන්න එපා කියන එක අපේ රටේ සීලාචාර සදාචාර සම්පන්න මිනිස්සුන්ට මේ වෙලාවේ කියනවා. ජනතා විමුක්ති සමග බලවේගයට අපිට කලාවේ නාගතුමාට සෑහන දෝෂාරෝපණ කරනවා. ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ හැමදාම අනුන්ගේ බෝලයක් අල්ලගෙන තමයි සෙල්ලම් කළේ. දැන් අපි එක අවස්ථාවක දැක්කා අනුර කුමාර දිසානායක මහත්තයා ෆයිල් තට්ටුවක්ම ගෙනල්ලා මහා අනාවරණයක් කියලා සියලු මාධ්‍ය කැඳවලා ෆයිල් එකකින් එක දිගෑරෑර ෆයිල් ටිකක් පෙන්නුවා. දැන් ඒක ඔය ෆයිල් ටිකට මොකද වුනේ? ඉතින් ඕක මේ සියලු මාධ්‍ය කැඳවලා ඔය මේ 45 වෙනි ෆයිල් එක 8 වෙනි ෆයිල් එකක මේ රටේම ඉන්න යම් යම් අයට චෝදනා කරමින් ඔවුන් වෙලා ඔවුන් වෙත ගොනු වෙලා තිබිච්ච චෝදනා ටික මේ මාධ්‍ය ඉස්සරහා එක දවසක එකතු කරලා පෙන්නලා නිශ්ශබ්ද වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ඇයි නීතිඥයෝ නැද්ද? ජනතා විමුක්ති පෙරමුණේ අර තියෙන දැවැන්ත අර ස්ථාවර තැන්පතුවෙන් ඇයි නීතිඥ ගාස්තු ගෙවලා මේ ෆයිල් නිකන් මේ මාධ්‍ය සම්දර්ශනයක් තියලා මේ පැත්තේ තිබිච්ච ෆයිල් ටික මේ දකුණු පැත්තෙන් තියලා මාධ්‍ය සම්දර්ශනයක් තියලා ගෙදර යන්නේ නැතුව අනුර කුමාර දිසානායකට තිබුණ නැද්ද? ඌට හැකියාවක් නැද්ද මේ උසාවියට අධිකරණයට මේ නඩු ටික ගොනු කරන්න? ඒවා නීති හමුවට යන්න. ඉතින් ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රායෝගික නායකයෙක්. කාටවත් අවලාද කීකේ කවුරුවත් විවේචනය කරගෙන ඉන්නේ නැහැ. ආණ්ඩුවක් තියෙද්දි මේ රටේ රෝහල් වලට එතුමාගේ සල්ලි වලින් එතුමාට ලැබෙන ආධාර වලින් බේත් ගෙනල්ලා වෛද්‍ය උපකරණ ගෙන්නලා පරමාදර්ශී වුණ නායකයෙක්. සමග ජන බලවේගයට එහෙම පක්ෂාර මුදලක් නැහැ. අපි වෙලාවකට අපේ නායකයා එක්ක අපි සමහරවිට අපි වාද කරගන්නවා. අපේ පක්ෂයට අපි අරමුදලක් හදමු. හැබැයි සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා හැමතිස්සම කියන්නේ පක්ෂාර මුදල් හදන්න කලින් ස්ථාවර වෙන්න කලින්
අපේ රටේ මේ වෙලාවේ මේ දැවෙන අහිංසක මිනිස්සුන්ට ඒ ඕන කරන බේත් හේත් ටික වෛද්‍ය උපකරණ ටික පාසල් දරුවන්ට අවශ්‍ය වෙන උපකරණ ටික බස්රත මේ මේ අපි පුළුවන් හැටියකට ඒවා දෙමු කියන හැමතිස්සෙම මේ සාක්කුවෙන් අරගෙන අනිත් එළියට දෙන දකුණෙන් හම්බෙන දේ වම් අතින් එළියට දෙන නායකයෙක් එම්ටි පොකට් නායකයෙක් අපේ සජිත් ප්‍රේමදාස මහතුමා එම්ටි පොකට් නායකයෙක් හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයා එම්ටි පොකට් නෙමෙයි ඒ සාක්කු දෙකේ විතරක් නෙමෙයි අනිත් අයගේ සාක්කුවලත් පුරවගෙන ඉන්න නායකයෙක් අපේ සජිත් ප්‍රේමදාස මහතුමා එම්ටි පොකට් නායකයෙක් ඉතින් ඒ නිසා අපි කියන්නේ අනුර කුමාර දිසානායකට අපි කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා තමුන්නාන්සලා වගේ පක්ෂ මූලස්ථාන හදාගෙන පක්ෂ අරමුදල් තර කරගෙන බිලියන් ගණන් තර කරගෙන එව්වගෙන් සැප විඳින ලක්ෂ ගණන් වල සපත්තු මේස් බැනියන් කමිස ෂර්ට් ඔරලෝසු පළඳින නායකෙක් නෙමෙයි අපි අදටත් ඉන්නේ අපේ පක්ෂ මූලස්ථානයේ තියෙන කුලී ගොඩනැගිල්ල කලින් කුලී ගොඩනැගිල්ලක ඉඳලා ඒ කුලිය අපිට දරා ගන්න බැරි හින්දා අපි තවත් කුලී ගොඩනැගිල්ලක ඉන්නේ හැබැයි ජනතාවේ මුක්ති පෙරමුණේ ස්ථාවර මූලස්ථාන හදලා ගොඩනගලා මන්දිර හදලා ඒ ඉන්න මන්ත්‍රීවරුන්ට කොළඹ නිවාස ඇතුව තමන්ගේ දරුමල්ලෝ පිට රටවල් වලට ගිහිල්ලා උගන්වලා දැවැන්ත ස්ථාවර තැන්පතු තැන්පත් කරගෙන මේ රටේ තියෙන බලවත් දැවැන්තම මුදල් ශක්තියක් තියෙන ඉතුරුමක් තියෙන එහෙම ව්‍යාපාරයක් කරන පක්ෂය සමග ජන බලවේගය දකුණු අතින් ගන්න එක වම් අතින් බෙදෙන නායකයෙක් ඉන්න පක්ෂයක්. ඒ නිසා මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා එම්ටි පොකට් නායකයෙක් කියලා. හැමතිස්සෙම සාක්කුවට ලැබෙන දේවල් එළියට බෙදෙන නායකයෙක්. සාක්කුවට ලැබෙන දේවල් හැමතිස්සෙම එළියට බෙදලා අත් දෙක පිහදාගෙන හන්දාවට ගෙදර යන නායකයෙක්. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.